ුවන් සරණයි දේපි හිටයි අදාපට අනුග්‍ර ආශිරවාදී ලබා දෙන්නේ සුපොරුදු හිතවතෙක් ඉතාලයේ පදිංචි ඉන්දියානු ජාතික රාකේෂ්කුමාර් මහත්මයා සහ දර්ශනී සයාලතා යන හිතවත් හිතවතියන් විසිනුව ඔවුන්ගේ සියලු ප්‍රාර්ථනෂ්ට සිද්ධ වේවා නිදුක් නීරෝගී භාවය අත්වේවා කියලා අපි ආශිවාද කරනවා. අපි ලොකු ගමනක් වැදත් ගමනක් කැන්ඩ සූදනම් වෙනකොට අපේ වාහනයට අපි කරන්නේ කුමක්ද. වාහනේ එතෙක් තියන නරක් වෙච්ච පරණවෙච්ච අයිං කරන්න තියන බඩමුට්ටු අයින් කරනවා. දවිලිති නව සුද්දධ කරනවා. සුද්ධ කරල මේ ගමනට ස්ූදරම් වෙන්න පිරිසුදදු කරනවා. ඊළඟට අව්‍ය ගමට අවශ ඉන්දනාදී අවශ්‍ය දේවල්ටික පුරහෝ ගන්නවා. ඊළඟට මඟදී කරදර වෙන්නඩ තියෙන මොෝහු හේතුති නවා ඒවා හොේලා නි වැරදි කරනවා ප්‍රමණට හුලංගහනවා සීට් කොයි දිරති තියෙන්නේ සපස්සකි ලබි බලනවා. මේ වගේ අපි සූදානමී ප්‍රශයයක් කරනවා. ඊලගි බල්නවාමක ලයිශෂ නේෂෝස්තේනගේ යි නත්ත මකද වැඩ අවුල්ලෙනවා. බලපත්‍රයෙ ුත්තියෙන් ඕනෑ. ඊලඟට හ්‍රියදුරු මහත්තයා කවුර එලෝන කෙනාට එලවන්න පුළුවන්ද කියලා දැනගතම ඇත්තක කියන්නේ මේක පදවන්න පුළුවන්ද කියලා පැදවීම හැකි අවතියෙන්න්න ඕන. එඒට කියනවා රතාචාර්ය ආචාර්ය හෙවත් ගුරතුමා රේ ගුරුතුමාට තම රතාචාර්ය කියන්නේ එන අපිටිකට ගුරුරය ගුත්තෝොනිලා තියෙනවා. ගුරුර තමයි වාහනේ අපේ ගම නරයි යන්නේ. මංම එන්නේ කොතෙන්ටද අපේ භාවන වැඩස රහට බ සකස් කිරීමේ ක්‍රමවේදය. අද භාවනා ක්‍රම කියලා කියන්නේ බොහොම සරල පහසු දෙයක් විදිඩාරන්තී නැමෝ. ඒ නිසා එහි පලේ ලැබෙන න. දහරනැ දර කිවෝත් භාවනා පන්තිිකර හාම පොඩ්ඩ පොඩ්ල දේශනාටිකක්දීලා වාඩිෙන්ඩ කියනවා එඒහි පලවනිීම අන්ගේ තමයින්ද එම රිජුව ඉන්න සිතේ ලස් කරගන්න නැත්තං කමටහන් දෙනවා එම නැත්තං කසින භාවල් වගේට යොකරනවා නැත්තම් විදර්ශනාව කැකිෙන ඔය කතන්දරටක කියන අපි දැල තිනවා. බණ භාවනා සම්බන්ධ අපටත් ම් තර්මක අධදැකම් තියන කියෙනකුට හම්බවෙන්නේ නැති ග්‍රේෂසියෙන් හම්බවෙන්නේ නැති ගුරුවරු අපේ ගුරුල් බවට පත්වෙලා දයෙනවා. මානුසය සහ මනුස්සත්්‍යෙන් එහාටකි දිවියම ගුරුවරු රිසිවරු අපි ඇසරු කර නොයෙක් අදැකමම් ලබලතියනවා අපි ඒ අත් දැකම්තුරින් තමයි අපේ ආධ්‍යත්මක පැත ොඩ නාගෙන යන්නන්නේ එතකට අපි දෙවසූ පවල බවත් ම කැඳවාගෙන යන්නේ පාරි. මේ පාරය නෙමී ඒ පාරේ. එඒ වෙනස තමයි සූදානම්වීම හරියාකාර සූදානම් වෙලා ගියෝොත් අතර මඟද අතරමං වෙන්න න ඇන හිටිඉන්නේ නෑ යිශෂ ඉනිසුරුස් නතුව අල්ලගන්නවා නිලධරයේ වගේ මාරයයාගේ ග්‍රහණයට හුවේ නැනෑ ඊ නගට හොඳ ගුරුවරේ ක්‍රතාචාර්ය පච්කරගෙන යන්නේ අපි ටින්නවා රතා චාර්ය ඔබ දන්නවා බෞද්ද අපිට එඉන්නවා බුදුරජාණන් වහන්සේ නැති අපේ ස සීයක් නිවැරදි රතා චාර්තමා ඇතොලික ිති් අනයත්තන් දෙවියන් වහන්සේ මඟ පෙන්න්නනවා ජේසු වහන්සේ මඟ පෙන්නනවා ගුරුවරයා. ඒයිගේ විශ්වාසය හරි උත්තම ගුරුවරයා දෙවන් වහන්සේ. දෙවන් වහන්සේ කියන්න යහපත් තැනමයි. උත්තරීත්‍ර තත්යයි උපරිමේ යහපතයි. ඒඇත් හ දුන්නන්නේ. එතනද කවදාව දෙවන් වහන්සේ අනුව යන කෙනෙක්ට මගවරදින්න නෑ. අපි බෞදදුන අපි පැත් අපි අගේ කර කරන්න අපි දැන නිසා. දෙවන් වහන්සේ කියන්නේ සමස්ත ඥානයේ සමස්ත කරුණාව සමස්ත ආදරය සමස්ත ප්‍රේමේ සමත් ආරක්ෂාව සහ සර්ර බලධාරිකමයි. ඒක ඒ ඇතු දෙවියන් වහන්සේ කියලා හඳුන්නුව එයින් කිසිවකුට පාරවරදින්නේ නෑ. එතකොට ඒම දිවවත්වයම පොළවේ පහළවීමට සමහර යසු වහන්සගේ නෝ එතකොට ඒ දිවියත්වයටත් එහා ගිය අපේ කමේ දේවා ද බ්‍රහ්මාති බ්‍රහ්ම තත්තෙන් එතන උත් එහාටගී තත්ත්ර ගෙනවා බුද්ධයිගේර. එන අපින මඟ පෙන්වන්නේ අපේ අන්න ඒ ශේෂ්්‍රතම උත්තමයා විශ්යේ මතිරන ශේත්‍රත මුත්තමය. උන්නවහසිකාාවත් අර දිවමේ ශක්තිය අඩ්ඩු නැතුව සීයට සීයක්ති විච කෙනෙක්. එතකොට අපේ රථ චාරය අපෆෙක්ට් දැන් අපිකු මද කළ යුත්තේ. එතකොට ඒ කරන්න න දේවල් රොඩු පොඩ් ික් තිබුණ මේ වාහනේ මගේ කලිින් වැඩසරහනේ මං ඉවත් කළ යුතු දේවල් ටිකක් කිව්වා අපිට ත්‍රිප්පයක් යන්න බෑ බය ගැහි ගැයි යන්න බෑ බය ඇතුලේ වාහනක අපි ත්‍රිප්යක් යන උදාහරනයක් හරි මන් මේ ත්‍රිප්පක උපමා කරන්න කොමල් වෙී ලබ දන්නවා ඒ තමයි මේ බවගමන නික්මම ඔබ මෙෝ හරිර කැලප ගන්න මම උදහරයක් ඇතුවමයි කියන්නේ උපමාව ඇතුමයි කියන්නේ නුම්බලාටසිියල්ල උපමාවෙන් දු ලැබේ කියලා එදා යෙසුස් පන්සි කිවෝටිකමයි මාත් කියන්නේ එතකට ඔබට ලේසි පහසුයි. එතුකට අපි ගමනක් යනකොට කට්ටියකුතු වෙලා නැත්තන් තනයෙන් ඉතාම විනෝදෙන් සතුරෙන් යන්නට කැමති. විරෝ පටන් ගග සිීත්‍රාසි හිර වෙලා මෙහමරගෙන අන්න කවුරුත් කැමති නෑ. රිජෝවෙදගෙන කොද කැඩි ැඩියන්නත් කවරුත් කැමති නෑ. ඔබ දන්නවානන්නේ ගොන්න්නහන වලගේ හයන දන්න. එකකෙම කලින්ි රමති අපහසුතාවේ ඒරන් විදේශල ලොක බස්වලගේ ඇහතන්න ලක්ගලක සිටද්ගල කෙලින්ි කර ඇල් කරන්න බෑ අපිරත්තේ න එහෙම අපහසුතාවෙන් කියන්නේ. එතකොට හිතන්න අපි මේ තරම් ප්‍රීති ජනක ගමනක් කියන්නේ යන කොට දැන් අපි දුකෙන් කියන්න කෙළිතන්න මේක යන්න පුළුවන් කියර මම පෙන්න්නන්නේ. දැන් හන්න රෙන විරුව පටන් ගහග මෙහමකර න ගම ද සිදුවක් කියන්න වන මෙහම පුළුවන් ොන්චල්ි චිචිල්ලම ලේ හෙම කියන්න බෑනි. එතකොට ඒකට ඒ විදිහට සතුරෙන් යන්න වන නැත්තන් ඒ ගුණනක් නෙන න නි මල්ලිලා සින්ද යන්න නන රාදන වෙනෙන ව එකල් හෙමයි. එතකොට මේ ප්‍රීතිීෙන් යන්නන බයන් අන්නපුල ොඳ කෙනෙක්ට බෑ බය මෙහම හිරවෙලා අරගගේ සසිදු කියය යන්න බැර නිසා මේ ගමනත් ්‍යයුත්තේ බය නැතිවනිසයි. ම ඔබොට කලින් දේශනාවකි වේ සබ්්‍ය භයාවිෙනස් සන්තු. බය හතරක් කඔොට පිඩා කරනවාය මෙන්න බී හතරෙන් වත යුතු කියලා. වෙනි පාඩම කීවා මං පොඩි මතක් කිරීමක් කරේ දැන් තවත් තියන මේ ගමන යනකොට කරන්න තියෙන දේවල්ටිකක් දැන් ඉන්න තෙන්ටයි දැන් ඔබට සතුටිං විනෝදෙන් ගමන කැන්න පුළුවන්ද කරෝදි අප දැ ඔ හෙටව දේර ගමක් කැන්න ෑනගලා ඇති ඔක්කොමහරි වාහනිලාති රතාචරය ක්කොම කටිවා ඇදෑ හන පරිසක් ඔබ කරෝධීව කටයුතු කරනවා. ඔලුව දැම විකල්වෙලා තියෙන්නේ ඒවා එහටව ම් ල ගෙන ොට මගයනක ෙ දැ ෙහි කරෝද න දත්මි කන හිටම ්‍රිප්ි ග ලට දන්න ගන්න පැල්ලගල ඔබ ඒටිකමින් දත්මටි කනකොට අර සතුටක් අතෙන තියෙන නැහැ ඔබට අර බීතිය නැතුව ගමන් කරන්න පුළුවග නෝ දැන අයි බීතිය කොල්මන් කරන ඇයි අන්න ී අතරන කිය කැල්ල න බලන්න. ්‍රම ර දරී වරයි ලෙඩ වන්න පුළන් අරුගේ ගැහොත්තුවාලනවා මගද ඊළඟට මරණයයට පත්තියන්න තුලුව ඕන ැ තොගේ මයිලති නොදැන්යි යිත් අරසෙට් එකම හොල්බන් කරනවා. එහෙෙන දැන් කුමක්ද ම මේ කියන්න කළ යුතු ඒගවද. මේකට කියනා ෆෝගිවන සෙවත් සමාවදීම කියලා. ඔබ මේ කහලා ඇති අන්‍ය ආගමී ඔබේ සහෝදරයාට සමාවදීල මිස තර ගාවට එහි දවන් හස රාඥා කරන්න පායි කෙල යායගම තියනවා. පූජාවට එනවනක් දේන් වහස රයක්ඥා කරන්න එනකොට ඔබේ විරුද්ධවාදය සමතියනව විරුද්ධ වාදයකම ඉවත් කරලා තියල එඩ කියල කියගන්නේ. හරි අපියන් අපි ආගමට. අපි සමාාවදීම කියැන කොක්දක ලිස්සල හොල බලමු සමාවදීමෙන් ගම්මය වැන්නේ ඔබේ සිතේ මෙතෙක් තිබිච්ච කහටක් ඉවත් කර ගැනීමයි. පැත්තකට වදදීපු සිද්ධියක් අතීතය වෙඩ පුළුවන් වදදීපු කෙනෙක් වෙඩ පුළුවන් එය ඔබේ වාහනයෙන් පැත්තකට දාගත යුතුයි. ඔබ කරෝධ කරන ඔබට පෙන්න්න වැරරි වෛරන්න කෙනෙක් මේ වාහනේ දාගෙන ඔබට මේ ගමනයන්නට බෑ එහන ඔ පලුවින් කළ යුතු ේතමයි එයාව මේ වාහනෙන් ගොහම සාමෙන් ඉවත් කිරීම. කෙසේ දීවත් කරන්නේ සමවදීමෙන් සමාවදීම කියන්නේ. ඔබේ ඒ බාහිර තුන්වෙනි පාර්ශුවයට ඔබ ප්‍රේම කිරීම තුළින් ඒවත් යහපත ප්‍රාර්ථනා කිරීමෙන් සමා දෙෙන්න්න හෙමයි එතුකට සමාව දෙන්න පුළුවන් කරපු දේ අමතක කරලා දැමීමේ පලවෙෙන ඔබට කරපු අවැඩ අමතක කර දැක සිද්ධය ලයකරයි. කොච්චර ඒක මතක් කරත් ඔබේ මොලේ සෛල විනාසවනවා විනා ඒ අයට හිතක්කත් නෑ. ඒ නිසා ඔබ ඔබ විනාසෙන එක නවත්ත ගන්න ඒ ක්‍රෝදීව් වෛරියෝ සිතීම අතරලගන්න. ඉස්සල්ලාම බුරුල් කරන්න. සිද්ධිය හෝ පුද්ගලයා හෝ කුමක්කෝකමක් නෑ. සිද් ලායවරයි ඔබට වලක්වන්න බැරි දේවල් ලෝක තියෙනවා. සහරදේවල් ඔබට වාසිිපැතර කිය ලබට හිතෙන්න්න පුළුවන්. සහ දේවල් වාසි පැත්ත්‍ර කියලා හිතන්න පුළුවන් නමුත් විශ්වය තීන්දුවක් තේරවා.ඒ සාධාරණ තීන්දුවක් අ අන්‍යගමය කියනවගේ දෙවියන් වහන්සේ තීන්තීන්දුව සරෝ සාධාරණයි. පි න බ දහම ඔබට ැති ඉද සරසාධාරණයි. විශ්්‍රතියන්දු සරසාධාරණයි. ඒක නිසා ඔබට තියෙන්නේ ඒ ඉතාම සතුටක් විදගන්න. ඔබට අවශ්‍යද කට ලැබේ ඔබට ලැබී තිබේ ඉදිරිටත් ලැබෙනවා. අනවශ්‍යදය ඔබෙන් බැහැර කරනවා. ඒ විදිර ෝබ මේ අනුශ්‍යයක් ඔලු ඉතියාගෙනම ගමනයන්නට බැ ඔබේවාහනයට නගෙන යන්න බැ. ඒනි පුරුදන්ට සමාවදීීම හෙවත් පරාර්ථය ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න ඒ පුද්ජිලට හෝ. කවරුහෝ ෙල මෙමෙක් වදීප කෙන හෝ දහ දෙෙනහෝ පාලුද්නාට සමාවදීමෙන් ඔබ කරන්නේ ඒගේ අප පර්ථන කරන්නන්නේ හොදක්සිිදේචාවයි අපි ඔක්කම එක බෝට්ට ඉන්න අය නොදන්නකට නෝඩකමට කරන දේවල්න්නේ ොහොම තමයිදී නොදරවාගේ අයි කියලලා හිතන්නට විසාල් හදවතක් තියන පුද්ලයි බට පත්තන්න ඕනෑ. මාම වරින්වර කියන කරුණුටි නතුව ඔබට භාාවාව නිර්තයයට බැහ. ර කල්ම කිවන කිසිම සූදානමක් නෑ මේ මුකුත්ම මූලික සදදානටක මූලිකංග කරුණුටික නැතුව කෙල්ි කල ඳගෙන හ දැන් හුම ගන්න පහල්ටදාන්න ඒ දි බලන්න ඕගන තකල ලක්න ඒ එකනිසාම ඔබට හරිදේ කියලාදන්න ඔබ දැන් බීතිව ලිින්ිවත්තුුණනා මේ හරි ජීවිත ප්‍රෝජණයි සධහටමයි. ඊලකර මේ කරුන්ටික සමාවදීමෙන් ඔබේ මනසේතියන කෝදී බව, වයිරී බව ඒ තියෙන මනසට වද දෙන දේවල් ටික ඉවත් කරන්නඇතුව මනස වෙනත් වැඩකටය දන්නට බැහැ. මගේ ක්‍රමවේද ටික බහරියාකාරුව ක්‍රියාත්ම කරනකට ඔබ භාවනාව සීයට පනකරතරි දුරගගේ කෙනෙක් බට පත්වෙ ලයගවරයි ේටික තමයි මාර මටි. එත භාාවන කරන පහසු කතේ නවන ඇවිල් වාඩිුනාාව කිසි කරදරයක් නැතු සිතෙන්ට අන්න යෙන්න්නවන සිත පහූතයනවන පිලේනවන පිබෝදනවන ඔපට ේ කරන්න. ම का, ී තර ළඟට ාහිරයේ ඔබ ගන්නන්නේ ත්ම ගන්නේ ක්‍රෝදී වෛරයේ සිතුවවිල. සමවිදී මුතුලින් ඒටික වත් කරන්න පරාර්ථයට ඔබ ආසිරවාද කරන්න යගේ මේටිකරහම ඔබේ මනස ැන් ගොඩක් නිදහස්. ොදටම වැඩවෝලින් නිදහසේ චමනසක් වැඩ කියන්න ඒවා බයවෙන කරෝධ කරන එක වෛර කරන එක මේ කටයුතුතිය එද්ද. ඔබට මේ භාවන කාරයට යද දෙන්න බැෑ ඔබේ සේහ කෙක් වැඩ ගොඩක් ඔබ පටව ති නවා. ටල ද අතරේ වැඩි කරන අතරේ ඔබ කතා කරනවා යාර ගමනක් කියැන් වැඩ කරන අතරම බැන දෙකෙකයි. ඒ වගේ ඒ වැඩි රුණණය පසේ ඔහු වැඩක ගන්නපුළුවන් ශක්තික ක ගන්න පුළුව. එතකොටඒක ක්‍රියාමකොයින්නේ. ඔබේ මනසිංකරන පංම කරන්න ඔබ මනස නිදහස් කරගත යුතු මයි. ඇතකොට හි ශක්තියෙන්නේ නිවරිදි යන්න පුළුවන්. ඔබේ වාහනේ ප්‍රියදුරා නැගර ඉන්න තෙල් ගහලතියනො ටෑයර අතරය හුලන්තියනො සීට් හරි පංකාදයි. සින්දුදාලා යන ැනිකේ මගේ ඇහෙෙනෝ ඔක්කම තියෙනවා. යන්න පුලුවන්ද බැරි වෙලාවත් දංවැල්තුූන හතරත් දාලා ගැටගහලතිබුණු යන්න බෑහැ. මං මෙන්න මේකැයි කියන්නේ අර සේරම තිබ්බත් ඔබ පලවිනියෙන් මේ වාහනයට ගැහල තින දංවැලටි කල්ල දාන්නතුව ඔබට මේ ගමන අ හම් බෙනනෑ ඒ ගැනැ කියන්නේ. අපි කලින් දංවැල් හතරක් ගැල්වා මේ තින් අනිත්ේක. ඔබ මෙයි මදෙෙන් ඕෝනෑ භාවනාවේ සාධනාවේ යෙදෙන කෙනෙක් නම්. හම ගුරහරු ගන්නක් හොෙ ලබ දන්නවා. ඉහෙලින් ක්‍රසිිභාෂිතය දිව්‍යම දැනුවත් කිරීම. හරිට හරි. ඇප්ප වෙලා කියන්න කැප්ප වෙලා කියන්න හරිට මරි. දැම්මම් මේ එල එලි දක්කනවා මේ මේ විදිර භාවනාවට සූ දනම් ෙන්න්න ඕන කියලා. එතුකර මූලික කරුණුටිකමක් හොඳදට මොගන්න ලබව ඒ තලේට ගෙන්නලා ඔබ වාහනේ හවියකට දාලා තම මං ගන්න වන්නේ. නැත්තන මගේ ෙැපි ුඩ පට පාර රයෙන. ගමන අන්න වෙන්න. හැබැයි මන්දන්න මං මේ කරු ටික දැම්මෙන් පස්සේ අපේ රට තින ගොඩා භාව ගන්න ැෑ ගරුත්තින්න බොරුත් න්න ඔක්කොමතරු. හැබයි බොහෝ දෙනෙ මේට කටග විතයත් මන්දන්නවා මේ දිරම කියන ුති්‍යයක් දන්න මංඒකට චුට්ටක් කරහන ඇයි විය යුත්තේ යයි. කවුරුහරි යහපත්දයක් කිව්වත් ඒ සමාජිකතෙලා ක්‍රියාත්ම කියලා ලෝ වැසිෝ ඒකින් තිවුණුව වෙන වනන් ඒකින් ප්‍රෝජණය ගන්නු මගේ චේතනාවයකන? ගේ කටිින්ිටුව එක තව කටව දයිකක් හැට ම තු. දැමන් බේත් නැතු සුවයක් ලෝකෙට පෙන්ල දුන්න ප්‍රකාශ කරලා එහි බලපුලුවන් කාරකම් පෙන්ුව. දැන් හැමතැනින් වගේ සූුවෙනවා කියලා කියනවා ඇ. හරි හොඳයි මම කියන බේ කියන්නෙ ා බේදගත්තව විනාසයවා බේත් අවශයන හා රෝලිින් සෝයන්න පුුව විශ්‍ය තියන ක් ත්්‍යයෙන් සුයන පුළුවන් කියලා. හැබේ ම තින ඔොට කියන්නන්නේ මේ හොරුන්ට මව කියෙ මොම කියන්නේ. අපි මේ ගෙන අන මහාවත ඉදිරියට යුතුයි. එතකට ඔබ භාවනාට සූ දනම්වෙන්නේ පලි බෝධයන්ගෙන් තෝරවීමෙන්. මෙම පලිබෝධයි බුද්ධ දේශන පැහැරියීම තියෙන දේවල්මවා. අලුත්තු මගේ සොයා ගැනීමක් නෙවේ. ගෞරුවනිය අතියුත්ත ීත්‍ර බුදුරජාණන් වහන්සේ විසින් හෙළිතලකරපු දේවල්මයි. පලිපෝදොලින් තුරං වෙච්ච මනසකට විතරයි හංකමක් කරන්න පුළුවන් ඇයි. ඔබ දන්නවා සිත්තේ බලය තමයි ලෝකෙ ලොකුම බලය. සිතට කළ හැකි දේවල් අසීමිතයි නොකල් හැති දෙයක් නොමැත. මනස සියල්ලට පෙරටුවන් යනවා. මනස සියල්ලටම ශේෂ්ටයි එතමයි සිතේ බලය කියන්නේ. එතකොට ඔබට හිතාගන්න පුළුවන් මොන තරං හපංකං කරන්න පුළුවන්ද කියලා එතකොට බහලති නො අධිමානසික ඒකෙන් සාමාන්‍ය තත්ති ඉහිලටගී තත්ව ඒවාගේ තත්වලට ගිය ඇත්තෝ මොන තරං හ පංකං කරාද කරනවාද අදරච කිරනවා. එතකොට බුදුන් වහන්සේගේ කාලේ මුගලන් මහරහතන් වන්සේගේ වගේ කතාවලෝ බදක් කල ඇති බදුරජාණන් වහන්සේගේ චරිතය තුලොබ හලා ඇති කොයිතරං හපංකන් කෙරුණාද. එතුටත් අ්‍යධ්‍යත්මික දියුණු ලබාගෙන හපංකරන් කරන්න නොවේ ලොකුම හ පංකම හවත් බව ගමන නිමා කරන්නටයි. නමුත් අර අතිරේ වායයක්කව දෙෙිට් යක් ඉවිර ලබිචි දෙවල් කොයිතරන්ද ඒවා ක්‍රියාත්මක කරලා සමාජනම යහපත කරය උන්හන්සේලා යමමා මහ පෙළ හර තුන් හතක් බුදුජාන් වහන්ේ ප්‍රාන කරේ. උන්වහන්සේගේ හයිකාරකම් පෙන්නට නෙමි. එක්තරාවිදිහක තත්වයක් පෙන්න්න තමයි බුද්ධත්වයක පෙන්නන්ඩයි දමනය කරලා ම බද්ධයි කියල එතනදී හයිකාරකම් පෙන්න්න උන්හසේ වව වුනා මගේ වචනය ොදා ගන්නවා. එක නර්ක චේතනාවන්නේ යහපත්්චේතනාවෙන්. මුගලන් මහරතන් වන්සේ ඒවාගේ ම ඉීති ප්‍රතිහාහරි පෑවේ. එහම ඒ සිතටඒ මනස කොයිතරන් දේවල් කරන්න ශක්තියක්තියන තැනත්ද මොනතරම් ප්‍රබලද ඔබ භාාවෙන් කරන්නත්. ඒ ප්‍රභහත්වය ඇතිකර ගැනීම මයි ඒ ප්‍රභහත්වය ඇතිකර ගන්නට නං ඒ සම්පූර්ණ නිදහස් නිවහල් ලන්්ඩුවෝන අපි මේ අතකින් විදුර කට න කඩග විද ෑල්ල කඩගෙන යන්න පහරදින්න පුළුවන් තර ගන්න හැබැයි මේ අතින් අපි මේ මේ කල්ලගෙන පුළුවන්ද පහරදෙන් මේ කතල්ලගෙන නිගම බෑ නැත්ත අප පිවෙන මොකක්කරරි අර මේ කල්ලගෙනන්නවා මේ කතල්ලගෙන පහර ුද්‍යාාව පුළුවන්ද බෑ ඒක ටන එක්ක. මෙහෙම එල්ලගෙන ගන්න බෑ ඊළඟට ඇගිලි දෙකකින් එම පහරවල් තියෙනවා සම්පූර්ණ ශක්ති නොදැනෑ මේ කවරුවරි අල්ලගෙන න්නවන බෑ අපිකාව හරිතාවගේ කල්ලාගන්න න බෑ ඒක නිසා අතරට කියැනව ක්‍රෝධ කරන වෛර කරනවා ගෙන අල්ලගේ සිරීම අතාලදාන්න ඊළඟට බැඳීමෙන් ඔබ යම තදිින් ග්‍රහණය කරගෙන ඉන්නවනන් ඒත් භවන කරන්න පාසුයි ඇයි ඇස් පියාගත්තකම අරුන් තමයි යවරුටන්නේ ඒ මධ්‍යඇත ාට පත්ව යතුයි. එහෙම නැත්ත ඔබ ආර්ථිකින් දියුණන්න ඉහලට යන්න කෙනෙක්න මේ දෙක සීසුව එක වගේ. එකක්න කිරපුට අනික බහිනවා. එතකොට ඔ සමරතත්ව සිටිය යුතුයි නැත්තග බැස්පිය ගත්තකම මතක් එන්නේ හමේ සටුවනේද රගාන කම්මන පොමත කරන්න වැඩි සිටි ඔන්න මතක් කනවා නැත්ත හටර් ශේෂ්ටිකකට සල්ලිදන්න ඕනේ ඔන්න ඕලුට නම් ආපු ගමන් මේඩි කරන්න බෑ. මනස සම්පූර්ණයෙන් නිදහසව නිවහල්ල තිබුණුත් විතරයි ඔබට එහි බලයවපරිමෙන් ලබාගන්න පුළුවන් වෙන්නේ ඒහම මනස යන පලිපදසියල්ලිවත් කරන්න වද දෙනම දේටිගතමයි ඔහම ද කියන්නේ. එදා හකිව ඉවත් වීටිීම බීතින් හතර. අද කියන්නේ තවත් දුරට සිත බලගන්නවන්නට කළිුතු දේවල් ටික සමාවදීමේ ගැ ගන්න. සමාවදීඉවත් කරන්න. සමහරයි බයයි. මන්ගේ සතුරට හෝ වෛරකරපු ක්‍රෝධකරපු කෙනට සමෝ දෙන්න බයි. ඇැයි. අපි ඔහොල බැලුවම් හේතු මේකයි අප ඌත්තක මට අය පෛුරුපාණසන්න බෑන වූ මටකරුපර්රිය මට හොඳර මතකයි ඕකවමං ආයත්තුලොක් විදාාගෙන කනෝකරෝ කියන්නද. මංගේ කෙ හැත්තින උගේ හැටි බදන්න ඕග. ඇත්ත එහෙම අවස්ථා තියෙනවා. ධර්මය සඳහන්වෙන්නක් කසේද. සමාවිදීමින්. ගම්ය වෙන්නේ ඔහුත් සමගත්ත ඇල් බැඳගෙන නැවත ඒ පුද්ජලා වැදි කෙනෙක් නම් ඔබත් ඒ වැරදිට හුල්ලලා ීවිතය ගතකිීම ගම යම නොවී. ඔහුට සමාවදී යහපත ප්‍රාර්ථනා කරගෙන පැත්තකින් තැබීමයි. ඔබේ පාඩිුපේ ගමන යන්න. ඔබ ඒයට ඒහපත ප්‍රාර්ථනා කරනකොට විශ්වයට ඒ පාර්ථනාව ගිහි ැ ඔබට වෙෙනිෆිට්ටයක් විදියට ප්‍රති පලයක් විදියට ඔබ කරත්වයෙනවා ඒ සාමයම. ඔබට හවැඩක් වෙන්නන. දෙගුණයක් වාසි එක්කෙනෙක් මනසින් ඉවත් කර ගත්තා සැහැල්ලුයි ඔබ විශ්වයට තමයි දුන්න පණිවිඩේ ඔහුට ආපතක් වේවා කියලා ඒනුව ඔුට ඔබේ චේතනාව ප්‍රබලනං සිද්ධ වෙයි. ඔබට රිටර්න එකක් විදිරත්වෙනවා ඒ සාමේ. කවුරහරි මනසේ එ ඔබට ඉන්වානම් දිරවන්නේ නැති චරිතයක් සමාවදීල ඉවත් කරලා බලන්න එදා රෑයට තියන සැහැල්ලූ සනීපෙේ. අයිුපා සන්දා ගන්න ගෙන ොටකමක් නෑ හැබැයි එයා මේක දැකලා ඔබේ සමාව දැකලා යහපත්තත්තයට පත්වනුත් ඔබට ඊට වැඩි කුසලැක් අත්තවා. අප ිතුමු ආාරණයක් ඔබ තියෙනවා ඔලුේ පට් තරකාාරකි නවා කාමයි ඉන්න ඔුවේ ඔබට මෙතෙක් වින කැටුවේ මෙයා දැන් ඔබේ අට සමාව දෙන්න නවා ඔබට හිත නොගින් කතා කරලම් කියන්න. අඩගහලා කියනවා මේඇත්තෙක විදිච මගේ කෝන්ත්‍රය අධිවරයි කිසිම තරහක් අදිදරනෑ ට යහපතක්ේවා කිය ලදඉඳලා හැමදා ම දවස ශිරද කරනවා ඔයා දියුණුෙන්ඩ යහතින් ඉ හොඳින් ඉන්ඩ මපට ආශිරාධ කරනවා ඒ මනුසේ ඇටිකක්ක ලගේ හම වෙනස් වෙන පවයිඩ තියෙනවා මේ සමාවදීම තුළ නොසිදන්දේ වල්සිද්ධයවා මට පොඩි කතාවක් කියන්න මාගෙත්තෙක් ව්‍යාරටයුතුල හිට බොහොඳ මගේ ජ යාල ඉකටියා මගේ මුද්‍රනාාලේ ඔහුගේ සඟරා මුද්‍රණය කරා හොද අප අලු දන්න සිදිය. කෝමරි කාල ඇකි ම ඔහුගේ මට විශාල මුදල් හිගියයක්කාවා එය නොයෙක් නොෙක් දේවල්ලෝටයි යොමු කරලා අනවශ්‍ය දේවල්ලෝට මුදල්ගවගැ පැරගුණ හම මම වැඩේ නොඇත්තුවා හැබැ අපි දෙනෙකට තමයි මගේ කාරගට ඇවිල්ලා ්‍යාපාරි කටයතු ලාපුොහෝ අපි දෙනෙ එකකට කඩරරි ගිල්ල ප්ලේන්ටිය බොනො සමයිල්ලාට අපි අපේත් දෙයක් කාල හවසට තේකප්බීලේනවා එක හධිරි යක්ක්තියා ගෙනෙ පැත්තිෙන් ගෙන තමයි කන්න පාග කර කරලාාගෙන එහෙම අපි හරි ගජයාලුයි නමුත් මේකම නැවත්ව ති හට ඉදිග දදිට ලක්ෂ ානක් ට එනති නිසා මංකවම චන්ක් කර නමාරුම සල්ි දෙනතින ගොඩක් කියර. ඉන්වසයෝකර පොඩක් හිත නරක් කියලා කොහොම හරි එලඟට මට මේ විතර ගහ දීපන් මේ ප විතරක් ම බයි සම්පර්ණ බැලන්සේගේනොකිව නිසා නවතත් ලක්ෂගානක් යන එක පාරකට මම මුද්‍රණය කරලා දුන්නාම. ම සල්ලි තකරහම මට හිවා ගෙවන් විදියක්න ඔබ පුලුවන් ගින් කියෙන. ඔන්න මනුස්සියගේ හැටිබලන්න. ඊටපස් අපි බොහොම තඳින් තරාව න මේ අද ඉනෙවෙයි මගේ ආධ්‍යාස්මික ජීවිතයට කලින් ජීවිතේ. එතකොට අපි මේමුල් අයකරාන්නිති නොෙක්කයි නොෙක් දේවල් කිව්වා. මෙහෙම කරමු අරයම කරමු නපුර වැඩ කරූ නරක වැඩ කරමු කෙද්‍ර බඩිමුට්ුගේම නොක් දවල් කර මං ඒකටොත් කැමතුරනෑ. අපි දෙන්න මේකම ව්‍යාරිකරේ. එතකොට සෑහන කාලයක් දුරකතනෙක වුණොත් බහිම්බස්න තමයිකරරි. හැම යාලූ දෙැකත් තම මේ නාය මගොට ඇදැ මුන්දේ න කියෙක්. මේ මහල ගැතුන මට සතපාක් තම්බු නෙත්නෑ කාලේ ගයාමටිපොන් කරන මකුත්න යගේ පාඩිය ගගේ පාඩික් යගේ ්‍යපාර මිදිවරුණ. මගේ එක අටිකිව්වා මගේ ව්‍යපාරණය කිට මකිව සාධාරණය නැගට භෂසාාධාණය කරේ මට වෙනදී බලහන් එක සිද්ධේ නොමයි කියර අන්තිර වැටුුණම්. ඊට වස්ේ වැනත් ව්‍යා පර පටන් ගත්තා බැග. පලින් කරන ්‍යාපාරය මට ගත්තාරන් චවුණා හැබැයි මේ කලස්න කතාව කදහගන්න ම ල් ර ල්ි ටම ල්ලිහම ෙ න නමුත්ම මිතරකුත් හිම ල ම සිද නි යාගේ නරක ති යනති නමුත් ඒ පිටිම එලිට දැමීමෙන් එය නරක ගත සැති නුසක් නවා මගේ ඔලුේ කහටක් තියනවා මට හිතතෙකුත් නෑ මේකට කුමක් වෝ කල යුතුයි කියලා අපි දෙන්නගම දෙ ඉන්න බ්‍රෝකරලගේ ඉන්නවන යාලු දෙන්නගේම යාලු මං එක්කෙන ගොඩ කිව්වා අහවලා අපේ ගෙදරෙක් පර කියර එතර කිව්කම යාලුව කිවා මචම්මේ මං ඔබේ හැටිදන්නවා ඔබ ගහණඩග මගේ ප්‍රේම කිරීමේ කාලය ගොඩක් වෙනස්. එම තියෙනවා අනනේ අත ඇතිසි සමරට කේන්ති කියහාම ටිකක් දරුණයි දැන්ියම නෑ නමුත් එය හිතවේ එම පහර දෙන්න කියනවා කියලා. ො ම කියව ක න කි පස ම විශවා කරන එක න දට කියලා බෑම කිව. බෑම කිවන්තීමම පෙරත්ත කර කරලා කරලා කිවන් පසේ පොරුදු කරගත්ත හැබැයි ේ අත්මගේ අරුකමීවරයි මොනහරයම අත හරි ති බෝ කියල මංකන ෑම විශ්වාස කරන කිය. මහෙම නපුරු නරකවැට කරන නෙක්නමේ ඇතම ස්ම කිය කර. ඉරි දදවස උදේ ඔවුගේ වාහනෙන් මගේ මිත්‍රියාව ගෙනවා. ගැනල්ල පාරි නවත්තලා. ඇල්ලකව හලාල ක්ග ල ම ගේ කා ක් ම දි ංේයටට ඇදදාගේ මුදේ පාදර මන් පාරටකින් වාහනකවට කිය අරමි්‍රයා බලහිටිය මම දොර ඇරයා. බලහිටි දැන් ඇදළ ගනී. ඇත්තර මං ඇදළගත්තා ඇදලගත් විදිරනේ මම අතින් අල් ලංකිවා ඇයි මචම් පාර කියර. බොට මගේ පුරූ නැත්ද දැන්ගේෙර ඇතුර බැස්සා. ඒ රගේල මන ගත ටෙක්කන්ගේ ඇකන්ගේ හිල්ල මට දනත් ඇස කදුරම සිද්දිය මතක් කෙනවටම පුටු වාඩි කරලා ඉඳ ගණින් කියලමගේ මචන් උඩේ පාන්තරන තේ කබන කෝපි ක්බන ද කියලලා තුරි න තේකබම කියලා ඊට පශමන් තේකක් කියල හදරදීර තේ බොනගමග ම ඔට එන්න කිවේ බත් එක මගේ ෝන්තරයක් නෑ මගේ පෙරකර පහුසෙල්ලන්න සමට අර්තිි කලායක් වන්න ඇති. බදත් කවදත් මට පාඩුවක් කරනවා කියල හිතාගෙන දෙයක් කරේ ැහ. ේ තියෙන මොක් කරි කර්මේ ගන්න නිසා මෝඩකමනිසා සල්ලි නැතිවනේ මට සල්ලි යාලයක දෙන්නෙක් නැතිරගරන්න වශන ච ඒ ලත් මංකිවවා මටමට ඕන තන හිහරර නිතිබුණා නමුත් යාලුව මගේ යාලුත්කිව අපිගින් හට දෙක් කියල සල්ලිගෙන්නන්ගේ ම කිවා මගත්තක එකට ඒකබි් එක එකට අපි හොදි පිරිසය වෙදාගැෙන එකට කාම්පු කෙනාට හිරිහර එනවා දකින්න ම ආසනෑගෙන ඒකමට දකින්න බෑග කියර මගේ යාල රික මචන් මංගේෙව විුද්ධ නඔබද ැව. ොකද බයි ම එකට බත්ික පෙදාන කාපු දෙන්නේෙක් එත කොට බොට කවුර අතකක්ත් තික ල . මට පාඩු දෙකක්කර ගණඩ වන්නෑ මච මං බොට දා වගේ මදත් ආදර කියල. ඔබ විශ්වාසක කරන සිද්වෙච්චදේ මගේ මිත්‍රියයා තේකෝප පැත්තිගින් කියලා අතින් මෙහම මොනවාග ර ක. ඊට පස්ේ ඉෙදරම් පිරත්වනේ මගත් එක් හිටියටත් වැඩි ලොකු යාලුකුමක් ඇතුව මට. නිස්පාදනලින් ෑැගේ පසිලකුත් මටය ව අරවාහන ඇතරීම. එදායි පස්ස අපි දෙන්නගේ තහර සම්පර්ිම යගුුණ. මම දන්නේ අදකයි දිනිිකිලා ලගාස්සරයක් ලගදහමුනෑ. මම කිව්ේ එදා ඒ මට ඇතිවච හැඟීම මගේ හදත්‍රමුවක් තදින් බලපානෝංවේ දීීමට. මං හැමදාම කියන්නේ සන්සිටව් හදව තක්තියෙන් ඕන සෙන්සිටියව මයි් එකක්තයෙන්න ඕන. එහෙම නැතුව බට ලෙඩු සුව කර ගන්නුවත් වෙන කාගවත්දේකට දුක්කට පිහිට වෙන්න බෑ න්න ඔය හැ ීම නත්ත. මේ හැගේ මැකරගන්නටක් ඔන්න ඔය සමාවදීම ඔබ දැනගතයුතුයි. ඒක තමයි සැබෑ සබාව සමාවදීම. එදා හනිදං ඔහු මට මගේ මනසර පවන්ගහරමිසක් මගේ මනස නත් ොලේ හරි තේ හරි කොන කිදගෙන මාව රිදවන්න නෑ ඔපටත් ම අවවාදයක් විදිර ඇකදන්නේ මෙන්න මේ විදිර ඔබේ සිතේ තැන්පත්වෙලා ඔබ මොලේ සයිල විනාශ කරන අනාගතය යම් පිළිකාවක් හදන ක්‍රෝධී විසබිජතීරවන සමාවධ පිංිවත් කරන්න. යහපත ප්‍රාර්ථනා කිරීමෙන්. ආශිර්වාද කිරීමෙන් තමයි ඔබ ඔහුට සමාව දෙන්නේ ඔහුගේ පරාර්ථය චේතනාවෙන් සිතීමෙන් කීමෙන් සාකිරීමනත් ඔබට පුළුවන්. ඔබට පුළුවන් කෙනෙක්ට සමාවදෙන්ට සිතකයි වචන තුනෙන්ම සිතින් සමාව දෙන්න ලෙසි නොගමන් අතැර දානවා හමෙන ොයිතන්නේ නෑ සැබෑ සමාවදීම තියන්නේ සිතකාය වචන තුනෙමයි තුන්දොරින්ම ඔබට සමාාව දෙෙන් පුළුවන්න්න. හම්බලාල කියන්න පුලුවන් අධි නම්මං ඇත්තක කිසිම මගේ වෛහිරයක් නෑ ඔට යහපතක්වෙන හොදක් කියනම පාර්ථන කරනවා ය අසන පෙන් නිදදුක් කියෙන නිරෝගමත් වවට පත්ව කිය ඒ යන මඟ පිතම ේෂ අතුරා ඔබ වයිරකරපුගෙන ක්‍රෝධකරපු කියෙන රෝගවෙල යිවා කියලා ඔබට පුළුවන් ඔහු බලන්නකිල්ල කියන්න ඇත්තක මගේ තරහක් නෑ අතින් අල්ලා කියන්න පුළුවන්. එතකොට සිතයි වචනය දෙක මෙතෙන්ට ආවා. බරං කියනවා දොඩන් පර්සලයක්. ඇලි ගෙිය නගෙන නන්නේ ගීලතව මුණන හරි අවශ්‍ය ඩිමන අත්යමක් පිට ජාතතියක්ක තියනන්නේ වෂද මො හරි වගනි දන්න ල්න්ේ ුන්ගේ ගතුන දී මික තිය ගනිීමමචක් නැතන් තියා ගන්න කාන්තාවන මගේ තරහක් නෑ කියලා අත තියල ල ක් ද නො පො අ තු ක් ති ක් රෙන්ඩ ච් නෙක්න ්‍රරිද දතු ලගේ හල පොඩ කිරමද. ඔබ දන්නවාද ඔබට එන නද ිච් ප්‍රති ලා කොච්රදගේ. භාවනට සුදුසයන කෙක් මෙන්න මේ ගුණෝොලින් යුක්ත නැත්තන් ඔහු කරන්නේ පට්ට පල් බොරුවක් මඟ දි අනාතයනවා. ඔබ දැකල ඇති කමෙන්ටරල මට දානවා භාවන කර හරි ගෙන හිතේ කලාස්ු තියන තියාගන්න විදිියයන්න කුමහරමහතය බාවන පන්තිය ද කියලාලදන කියලා මේ තියෙන්නේ මගේ පන්තිය දෙවියන දෙවියන්ට කියන්නක. මේකටමයි සභාගෙන්න්න කියන්නේ. මට වෙන පන්තිාන පුළුවන් ච දවසකදාන්න දැන්ටමම ලෝකයේ පුරාම මේ පන්තියන්තර්ජාලයසය පවත්වනවා. භාවනාවට මම එදනම් අපි ඉස්සල්ල එතෙන්ට එනකං එෙමු. අපි උදාාරයයක් ඉදිර කතරගම දේවාල්ට කියලා කතරගම සුරිදුන් නු දෙසා පූජාවට්ටියක් පූජ කරන්න කලින් අපි කතරමට යන්නඩෝන. නිරුපදිරිිතව යන්න ඕන සතුටින් ප්‍රීතිී කුසල් රැස්කරෙන ක්ුසල් ැතුව ජරවට නැතුව තට යන්න ඕන. ගිහිල්ල යේ වැඩ කරන්නේ. ඒ වගේ තමයි අපි වාඩිවෙන්ඩ කලින් භාවනාවට මෙන්න පලිබෝධතිින් දුරුවන් වඩ ඕන. ඔබේ සිත කරෝධී බැඳීමෙන් ඉවත්වී යුතුයි සමාවදීමෙන්. සියලු බැඳීම්වලින් ඔබේ මනස ඉවත්තී යුතුයි ලොකුම බැඳීම් තියෙනවා රිණ සහ ධනපැති දෙකටම. ඔය ලිනපැත්ති තියනක තමයි ක්‍රෝදී බැඳීම වෛරී බැඳීම. ධනපැත්ති තියන බැඳීම තමයි අර ප්‍රේවනීය බැදීම. ඉතින් එතිකොට ඔබට ඒ කටයුත්ත භාවනා කරන මනසස්ත්‍රය දාගන්නට ඕන්න ඔබට රිප්ප එකක් යනකොට උදාහරණයක් යන කෙල්ලි ැවල්ල නො කියල එතකොට ඒ යාු හ නවත්හල යන්නන්නේ නෑනේ ්‍රිප් එකක් නේ දෙවන්න ඇනේ. එයා තියලා ඔබ තනී ගනවා ඒතර ගමලප ප න කිම ල්ලක් පට න ඔබගින් හොදර පුතුපු ජතිත ලනවා ඇවිල්ල ඊට පස්සේ ඔබ ඒ කතා හකරයි. හරි එතකොට ඔබේ ඒ සම්බන්ධ වෙච්ච කෙන අගගෙන යන්නෑ මේවාහන්නේේ එඒම අනවස්සා තිය මංකෙන සාමාන්‍යය ඒ බැදීම් ය ඔබ හිතේ බදී තියන බදරක සියල නමිකරට න්නේන්නන්නේ. අනිත ඔබට නිදහසේ මේ ගමනයන්න ඔන්න ඔබේ ඇත් ඇත්තු තියෙන්නේ ඇයි බාටස්වාධීනවයන්න පුළුවන් භාවනා කරලා සසරින් එතරෙන බවගමන නිමා කරන ගම නඔබ අයුතුත ස්වාදීනෝමයි කවත් පටවන්න බෑ එතකොට ඒඇත්තං වන්න අරිදිට එලිීන්තියන්න ඔබ වාහනය කියන්න ඔබේ සිතයි. එහෙමන ඔබ එලීන් තියන්න එක බට නැතිවෙන බ කර ගයාක ලබේ පවුලගට ති න එතකොට ඔබ විදියටටම මනසේ දින්නට මනසි එලින්ති. භාවනා කරන්න ඕන්නන් ඔබට ඒ ආධ්‍යාත්මි තත්ේ දියුණුරගණඩවශනං සාධනාවේ දෙන්ට අශනං මෙන්න මේ කටයුතු ටික ඔබ නිවාර්යම ඉටකලළ යුතුයි. ඒ නිසාැබ දැන් ටිකෙන් ි මේ ගැන හිතන්න ඉතල ඔබේ ඒ වගේ සමාව දී තුලින් ඉවත් කරගන්නට තියෙන ඒ කරෝධී කොටස්ටිකිවත් කරලා මනස පිරිසුදු භාවයට පත් කරගන්න. මනසේ සියල්ලුම සියට සියයක් ශක්තිය ගන්න ඇතුව ඔබට මේ ගමන යන්න බෑ. රොකට්ට එක හඳට යනකොට බදන්නවාර් එක්තර ශීමාවත්තියනවා ගෘත්තාකර්ශන් සීම ඔබට එනකොට ෆල් පවරක ගන්න තියන පරරිෙන්ම ගරග තම පන්නන්නේ මරකුපල්ලදමක්දේ දසරක ෝකට ඒ කපල්ල පනින්නේ උපරිම ශක්තියරක් නැතයි යන්නවෑ. ඒ වගේ භාාවතිය තැන ඔබ උපරිම ශක්ති ගන්නවන මනසේ උපරරිම ශක්තිය ගන්නම් එහෙම තියෙන සිදුර ටික හල දන්නඕන. එහි අන හහින ලීකන ක්‍රෝධටයන වෛරටනය ඒ වයිවත යුතු. ඒ ීකරුත්තම පොට බ තේ පරිම ශක්තිය යොදා ගන්න පුුවන් මේ වැඩේට තට මෙහෙම කරනකොට ට සිතේ ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් ඒක ඒක අග්‍ර කරගන්න පුළුවන් ප්‍රසිබාසිතයේ ඔකු ගන්නනවා ධාරණ ධ්‍යාන සමාදිගල කොටස්තනකින් ධාරණ සිතේ ඒක අග්‍ර කර ගැනීම එහි පිහිටීම ධ්‍යාන ඒතුරින් ලබන්න වූ සමාධප දන්නවා මේ කරුණුතුන අනිවාර්රයෙන් ඕන. ධාරණයට යන්නට නම් මේ කතන්තර ටික සිදිය යුතුයි. එනිස අපි ධාරණය කරගන්න තත්ත්ට යමු මේ පලිබෝධි වච්කරගෙන අර්භීතිවල්ලනු තිවත් වෙලා ඔබ දැන් ටිෙන්ටි ිගෙන්ටි ිගටි හැගහැන්න මගේ භාව ඔස්සේ යන සේලුදිනාට මගේ දෙවසු පවලි මකිව්වේ මෙන්ඩ මේ ටි හිතේතියාගෙන ඒ දියුණනත් ලග දැ බොෝ දින මට කියලාලතිවු න්දක් සන්තෝසයි අපි මේ ීතලින්ිවත්වා අධින් රජිෂ්ඨාන් කරගන්නවා කියලා. මේක අද ා කරන්න දර හ ත් ර න මැරෙන් න්න මනිස් සි බවගම මිරන්නන මිනිසු මේකක් කරගහ රගා මත්‍ර බුදු හාමුදුරු බුදනකක් මූුණ දකලා මේ නිවන් දකිඩ ගොන නෑ. තව තවත්යි රෝණ ගහන්න දිවිය ලෝකින් බ්‍රහම ෝකින් දිවිය ලෝක බංකු ඉදගෙන මේ මල්ලු යනේ. ග ත गा ිු ල පාත යි ට න්න ඕන නෑ මෙතරින් වර කරගන්න මේක නම් ගමන මේක කියන්න අයිතාම ගද තාව කැර කරක්ග හෙගේ වට හතරවටේ හල එන්න ඕන්න ඒක නිසායි ම ඔබට කියන්නේ ඔබට මේ ක්‍රමවේද කරගන්ට අවශ්‍යනං මේ පසුපම සකස් කරගති යුතුමයි. අදම ගන්න මම. මේ අත ම ත ල සේෂටේ මට ේ පලිබු ගේල ල ද දල ූතම රද මට ඔක් මචද හැයි මක්න මට වදක් මගේ උදහරයක් කියන්නේ මගේ වචන නට තරන්න පා කල් වචන කියන්නේ එතකොට බුලත් අ තගල දීල කියවා සමාවෙන් මතයෝ නොනු මගතික චරදලට අදන ංග ඇත්තක වයිරක්න තරක්නෑ. යෝරයින. දශ සීමමාවනං ඔබට ප්‍රසේතියෙන්නේ ගිහිල් ලහන්නකු. අපි මේ වෛතයා ගණඩ ඔන්නෑ මං මේක ගෙනියන්න ඇ මෙතිනින් මේ අඩිය අඩි දෙකක්නවා කියන්නේ තාපේ වැරදිී කියලා මහත්‍ය මේක කටඩල මගේ පැත්ති රංහ ගන්න. ඒ අඩි දෙ ඒ පර්චස් දසම ගානකට කරන්්ඩ බැරිදේවල් ගොඩක් ඒ වචමලින් කරන්න පුලුවොඋබ මත කරන්නපා. ඔට ලොකුසානයක් ලැබෙනවා ඔබට සැබෑ අසල්වැසිීක් ලැබෙනවායිදාට. චිච්චි හි හිම් බස්විවි ඉන්නවටඩි කොයි තරන් හොඳද සහෝදරේක්ොගේ අසල්වසය ඉන්න එක පන්න දෙන අසල්වශීක දාටිදී. කොයි තරන් දේල්ලබ දන්ව සමාවට කරන්න පුළන්යේදී. ඔය විදිේරමං උදාහරණෝ මේ කියන්නේ. ඒ ඒ විදිට රොබට සෑහන ශක්තියක් ආධ්‍යාත්ික ශක්තිය අතිබියයුතුවී ගිහින් කතා කරලා ඔහු ඔබේ මනසිංහ වච් කරලා ඔහුට යහපත ප්‍රාර්ථනා කරලා ඔබ මේ භාාවනාවට සුදුසයක් ාට පත්වන්න. පැත් හිතන්නන්නේපා අරයගමයාගකපතේ සෝන. අන්න ඔබ දැන් ටිකෙන් ටික සූදානන්ගෙනවා ඔබේ මනස සූදානම්ගෙනවා මේ ලොකු ගැම්මට තැඟ පටතියන්නේ විශාල ශක්තිමත් මනසක්. ඒ මනස තිබ්බොත් විතරයි ඔබට භාවනා කරන්නත් පුළුවන්. ඒ මනස ලෑස්තිනං විතරයි ඔට අන්නරු සමාවධීම කරන්න පුළුවන් ඒකෙන් ඔබ හිතාගන්න ටරයි් ැම්මගේ මනස සූදානම් කියලා විියවෘත මනස කියන්නේටයි. එහෙ මේ කුණු නැති මනසටයි. තයි ඕන් හට් කියලා වචන කියන්නේ අන්න ඉදිරන්න විවෘතව ඉන්ඩ සත්‍යවා දී කෙනා බවට පත්වට සත්‍යය තියෙනෙන න්හා කාටවත් බයිනැත්තං බොරු කියන්නේ නෑ කෙනෙක්. බයින් මිතිච්ච ඔබ කව දාවත් අයි බොරු කියන්න නයි බොරුවක් කියන බයට හිතල බලන්න බොර බොරු කියන බයින්ද කාටහරිෝ මොකක් හරි හේතුවෝකට හෝ සිදුවීමට යිතිනෙකට පොහටෝ බයුනුත්තපු පුොර කියනවා. අඩුගන ඔ ඔබ හරි බයුනුත්තපු බොරු කියන ඔබ ඔබේ නම තිනවන්නම කතැ නවා ොහරිය නොන ගත්ත කිවත් ඔම ොරු කියනවා ඇතවෙන ඇත ච් ඇත ඇදලාරන්න කෙලල්ීම ඇයි එතර ඒවරයි වැඩ කතන්දර වැරද කියයන ොරදින්නට මිනිසු කිය න්නේෑන මට දෙවුගලන යන්නේ ඒහමතම වැරදදිවිච මිනිසුන. ඔබ අන්‍යයාගමික කට්ටි දන්වා පව්කාරයට ගල්ගැසීම මේ අතර. අනාචාරය හැසිරිච්ච ස්ත්‍රියයට ගල් ග ල් රණිල ේසු සන්සිකව කොමද. නොබලා අතරින් වරද නැති මනුෂ්‍යයා පළමු ගද ගසව එහෙමයි තියනෙ පොතේ කවුරුත්තාාව නෑ. වරක් නැති නසේ පලවිනි ගල්ා ගහන්න කෙල කිවර ගල් ගල්මනකට ඒ එකනෙහි මරදුවන් ක්‍රම එක කත්නෑ. මේ කමත කරන්න එපා හැබැයි සියල දෙනතුළ වරද තියන්න පුළුවන් සැබෑ ශේෂ්ට්‍රයෙක් වට පත්වෙෙන්නේ ඒ වැරදිටික ඉවත් කර ගැනීමින් වි්‍යයමත කරන්නපා. මොදැයි අපි තවත් දවසක මැතිනින් ඔබ්බට යම එතෙක් මගේ. ආදරණීය දෙවසූ පවුලේ මේ ආධ්‍යාත්මය ගමන යන ඔබ සේලු දෙනාටම ආශිරවාද කරනවා තෙරුවන් සරණින් දෙ පිහිටෙන් ඔබේ ආධ්‍යාත්මික ගමන ඉතා ඉක්මනින් සාර්ථක භාවයට පත්වේවා නිදුක් නීරෝ ගීවේවා दिवाकर नमी सुमधुर